අයිබෝවන් ඔබ මේ එක්වන්නේ කැලණිය විශ්වවිද්‍යාල ස්වාධීන රූපවාහිනී සේවය සමග එක්ව පවත්වනු ලබන තක්ෂලාව වැඩසටහන් මාලාවේ ගිනුම් කරන විෂයට අදාළව පවත්වනු ලබන තවත් එක් වැඩසටහනක් සමග අද අප විශේෂයෙන්ම අපොස උසස් පෙළ ගිනුම් කරන විෂයට අදා විෂය නිර්දේශයට අදාළව එම දරුදරියන්ට උපකාරයක් වශයෙන් විශේෂයෙන් අපි සාකච්ඡා කරන්නට තීරණය කරලා තිබෙනවා ගිනුම් කරන ප්‍රමිත පිළිබඳව ගිනුම් කරන ප්‍රමිත ඔබට තිරේ දිස්වේයි අපොස උසස් පෙළ විෂය නිර්දේශයට අනුව ප්‍රධාන වශයෙන් අපේ ගිනුම් කරන ප්‍රමිත අටක් පිළිබඳව සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම පිළිබඳව ප්‍රථම LKS 1 කියලා අපි කියනවා ඒ වගේම තොග පිළිබඳව LKS 2 මුදල් ප්‍රවාහ ප්‍රකාශ LKS 7 මේ අනාදි වශයෙන් ප්‍රධාන වශයෙන් උසස් පෙළ විෂය නිර්දේශයට අදාළව ප්‍රමිත අටක් පිළිබඳව අපගේ සාකච්ඡාව මෙහෙවන්නට අපි අපේක්ෂා කරනවා අද දිනදී අපි ප්‍රථමයෙන්ම අපේක්ෂා කරනවා අපට වෙන් වී ඇති කාල සීමාව පදනම් කරගෙන ප්‍රමිතාංක 1 මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධවත් ඒ වගේම ප්‍රමිතාංක 16 දේපළ පිරියත හා උපකරණ පිළිබඳවත් සාකච්ඡා කරන්නට අදත් මා සමග මේ සාකච්ඡාව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යනාංශයේ කතිකාචාර්ය මඬුල්ලක් සහභාගී වෙනවා ප්‍රථමයෙන් මා ආචාර්ය අනුර කරුණාරත්න ගණකාධිකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරනවා ඒ වගේම මගේ දකුණු අත පැත්තේ සිටිනවා සමන් බණ්ඩාර මහත්මයා ඔහු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් ඒ වගේම වරලත් ගණකාධිකාරීවරයෙක් ඒ වගේම මගේ වම් අත පැත්තේ ඉන්නවා මුදිත් සුජීව මහත්මයා කැලණිය විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යනාංශයේ කතිකාචාර්යවරයෙක් ඒ වගේම ඔහුත් වරලත් ගණකාධිකාරීවරයෙක් ප්‍රථමයෙන්ම මම කැමති යම් ප්‍රවේශයක් ලබා ගන්නට ප්‍රමිතාංක 1 සම්බන්ධයෙන් සාකච්ඡාව සඳහා යොමු වීම සඳහා ඔබගේ තිරේ දිස්වන ආකාරයට අපි ප්‍රථමයෙන්ම සාකච්ඡා කරන්නට යෙදුණා ගිනුම්කරණයේ නැත්නම් ගිනුම්කරණයට අදාළ සංකල්පනාත්මක රාමුව පිළිබඳව පහුගිය වැඩසටහනකදී එහිදී විශේෂයෙන්ම අවධානය යොමු කරපු කාරණාවක් තිබෙනවා විශේෂයෙන් අපි සඳහන් කරනු ලැබුවා ගිනුම්කරණයේ පදනම වශයෙන් ගිනුම්කරණ ප්‍රමිත සඳහා පදනම සපයන්නේ ගිනුම්කරණයේ සංකල්පනාත්මක රාමුව මගින් කියලා ඉතින් ඒත් එක්කම අපේ ගිනුම් කරන ප්‍රමිත එකට අපි යොමු වුණොත් එහෙම තිරේ දිස්වගෙන ආකාරයට ඔබට දැක් ගන්නට පුළුවන් ගිනුම් කරන ප්‍රමිත එකට එක යටතේ තිබෙනවා විශේෂයෙන්ම ගිනුම්ක සංරචක පිළිබඳව මූල්‍ය ප්‍රකාශ කට්ටලයක් තුළ තිබෙන සංරචක පිළිබඳව ඒ වගේම සංකල්පනාත්මක රාමුව තුළ තිබෙන ආකෘතිමය රාමුව පිළිබඳව සහ ඒ තුළ තිබෙන අරමුණු පිළිබඳව ඒ වගේම එක එක් සංරචකයේ සම්බන්ධයෙන් වන ආකෘති පිළිබඳවත් සාකච්ඡාවට භාජනය කරන්නට අපි අපේක්ෂා කරනවා මම ප්‍රථමයෙන් කැමැති තිරේ දිස්වන ආකාරයට ගිනුම් කරන ආකෘතිමය රාමුවේ අරමුණු පිළිබඳව සාකච්ඡා කරන්නට සාකච්ඡාවක් සමගම මේ වැඩසටහන ආරම්භ කරන්න ඔබගේ තිරේ දිස්වන ආකාරයට ගිනුම් කරන ප්‍රමිත සැකසීම සඳහා පදනමක් සැපයීම තමයි අපි මූලික වශයෙන්ම මූලිකම අරමුණ වශයෙන් හඳුනාගන්නේ ඊට අමතරව ගිනුම් කරන ප්‍රමිත නොමැති අවස්ථාවලදී මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම මූල්‍ය තොරතුරුවල ගුණාත්මකභාවය වැඩි කර ගැනීම සඳහා න්‍යායාත්මක පදනමක් සැපයීම ගිනුම් කරන ප්‍රමිත භාවිතය පිළිබඳ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන පාර්ශ්වයට උපකාර කිරීම කියන මූලික අරමුණුත් හා සම්බන්ධව තමයි අපි මේ ගිනුම් කරන පිළිබඳව ආකෘතිමය රාමුව ගොඩනැගිලා තිබෙන්නේ ඒත් එක්කම ඒ හා සම්බන්ධිතව ගිනුම් කරන ආකෘතිමය රාමුවේ ප්‍රධාන වශයෙන් සඳහන් කරලා තියෙනවා ඊළඟ තිරයට තිරේ දිස්වන කාරණාව සඳහා අපි ගියොත් එහෙම එහි සඳහන් කරනවා මූල්‍ය ප්‍රකාශ භාවිතා කරන පාර්ශ්වයන් වෙත ආර්ථික තීරණ ගැනීම සඳහා ව්‍යාපාරික මූල්‍ය තත්ත්වය ව්‍යාපාරික මූල්‍ය තත්ත්වය ලාභදායීත්වය සහ මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම පිළිබඳ තොරතුරු
ඒ අදාළ පාර්ශ්වයන්ට සංනිවේදනය කිරීම තමයි මූලික වශයෙන්ම ගිනුම් කරන ආකෘතිමය රාමුව අනුව මූල්‍ය ප්‍රකාශයකින් අපේක්ෂා කරන්නේ. මීළඟට අපි යොමු වුණොත් එහෙම මූල්‍ය ප්‍රකාශ කට්ටලයක් තුල තිබෙන සංරචකයන් පිළිබඳව ඊළඟට දිස් වෙනවා තිරේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව පිළිබඳ ප්‍රකාශය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ ගිනුම්කරණයට සටහන්. මේ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලැබුවා පෙර වැඩසටහනේදී. නැවතත් මම උත්සාහ ගත්තේ ඒ සම්බන්ධයෙන් අදාළ මතක් කිරීම නැත්නම් ඒ සම්බන්ධ කිරීම සඳහා මෙම වැඩසටහන සමග මම කැමති මූලික වශයෙන්ම යොමු වෙන්නට මේ සාකච්ඡාවේදී අපේ කතිකාචාර්ය මුදිත් මහත්මා වෙත දැන් අපේ දරුවන්ට උසස් පෙළ විභාගයේදී විශේෂයෙන්ම තිබෙන ප්‍රශ්න සකස් වෙන ආකාරයත් එක්ක ගත්තහම තිබෙන ඒවට පිළිතුරු ලබා දීමේදී තිබෙන දුර්වලතාවයක් තමයි විශේෂයෙන් මේ මූලධර්මයේ වශයෙන් සහ මේ ප්‍රමිත සම්බන්ධයෙන් තියෙන අවබෝධයේ තරම් නිරවුල් මට්ටමක නොතිබීම. ඉතින් මම කැමති විශේෂයෙන්ම අපේ සමහර පොත්පත්වල පවා අපිට දකින්න තිබෙනවා නිතරම මේ විවිධ වූ ගිනුම් කරන සංකල්ප, ගිනුම් කරන උපකල්පන මේ පිළිබඳව තොරතුරු දකින්න තිබෙනවා. ඉතින් පිළිතුරු ළමයි ලබා දීමේදී උසස් පෙළ විෂය සඳහා මේ සම්බන්ධයෙන් තිබෙන මේ නිරවුල් බව සමහර වෙලාවට අපි ප්‍රශ්න අහනකොට උපකල්පන අහපුවාම නිවැරදි ආකාරයෙන් හඳුනාගෙන පිළිතුරු සපයන්නේ නැති බවක් අපිට දකින්න තියෙනවා. ඉතින් කොහොමද අපි දරුවන්ට පැහැදිලි කරලා දෙන්නේ ගිනුම් කරන උපකල්පන සහ ගිනුම් කරන සංකල්ප සහ මේ වගේ තියෙන සමානකම් වෙනස්කම් පිළිබඳව කොහොමද අපි පැහැදිලි කරන්නේ? ඔව්, අපි ඇත්තටම මේ ගිනුම් කරණයේදී අපි මූලික වශයෙන් ගිනුම් කරන උපකල්පන, ඒ වගේම ගිනුම් කරන සංකල්ප සහ මූල්‍ය ප්‍රකාශ පිළියල කිරීමේදී එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශවල පැවතින පොදු ලක්ෂණ හඳුනා ගැනීමක් කළ යුතුයි වෙන්වෙන් වශයෙන්. මොකද ශිෂ්‍යයන්ට ගැටලුවක් තියෙනවා මේ ගිනුම් කරන සංකල්ප මොනවද, ගිනුම් කරන ඊට පස්සේ උපකල්පන මොනවද, මූල්‍ය ප්‍රකාශ පිළියල කිරීමද දාන්නා ගිනුම් කරන උපකල්පන මොනවද, ඒ වගේම මූල්‍ය ප්‍රකාශන වල පැවතිය යුතු පොදු ලක්ෂණ මොනවද කියන කාරණය සම්බන්ධයෙන් අපි පළවෙනියට ගත්තොත් ගිනුම් කරන සංකල්ප කියලා අපි මූලිකව හඳුනා ගැනීමක් කරන්නේ පොදුවේ පිළිගත් ගිනුම් කරන මූලධර්ම, රීතීන්, සම්මතයන්. මෙන්න මේවා තමයි අපි ගිනුම් කරන සංකල්ප විදිහට හඳුනාගන්නේ. ඔබ පන්ති කාමරය තුළ ගිනුම් කරන සංකල්ප 10ක් 15ක් විශාල වශයෙන් සාකච්ඡා කරලා ඇති. උදාහරණ වශයෙන් කියනවා නම් අඛණ්ඩ පැවැත්ම, උපචිත පදනම, ආරක්ෂණ සංකල්පය, උපලබ්ධි සංකල්ප, මේ ආකාරයෙන් විශාල කාලච්ඡේද සංකල්ප, මේ ආකාරයෙන් විශාල ගිනුම් කරන සංකල්ප ප්‍රමාණයක් සාකච්ඡා කරලා තියෙනවා. මෙන්න මේ සම්මතයන් මූලධර්ම, පොදුවේ පිළිගත් ගිනුම් කරන මූලධර්ම, සම්මතයන්, රීතීන් තමයි අපි ගිනුම් කරන සංකල්ප විදිහට හඳුනා ගැනීමක් කරන්නේ. ඒත් එක්කම ශිෂ්‍යයන්ට තියෙන ගැටලුවක් තමයි මූල්‍ය ප්‍රකාශ පිළියල කිරීමේ මූලික උපකල්පන මොනවද කියන කාරණය. ඇත්තටම අදාළ අපිට සංකල්පනාත්මක රාමුවට අනුව මූලික උපකල්පන දෙකක් අපි හඳුනා ගැනීමක් කරනවා. අපි ඒවා හඳුනා ගන්න ශිෂ්‍යයන් දැනටමත් දන්නවා, අඛණ්ඩ පැවැත්ම සහ උපචිත පදනම මත ගිනුම් කරණය කියන උපකල්පන දෙක. මෙතෙන්දී ඇත්තටම අලුත් ප්‍රමිතියට අනුව නම් අඛණ්ඩ පැවැත්ම විතරයි පවතින්නේ. උපචිත පදනම කියන සංකල්පය මූල්‍ය ප්‍රකාශ පිළියල කිරීමේ උපකල්පනයක් විදිහට අලුත් ගිනුම් කරන ප්‍රමිතියන්ට අනුකූලව අයින් කරලා තියෙනවා. ඒක පොදු ලක්ෂණ යටතේ පමණක් අරගෙන තියෙනවා. නමුත් මෙවර සුසස් පෙළ විෂය නිර්දේශන අනුකූලව ශිෂ්‍යයන්ට පැහැදිලිවම ලියන්න පුළුවන් ගිනුම් කරන මූල්‍ය ප්‍රකාශ පිළියල කිරීමේදී ගිනුම් කරන උපකල්පන විදිහට අඛණ්ඩ පැවැත්ම සහ උපචිත පදනම. එතකොට මේ උපකල්පන කියන එකේ අදහස මොකක්ද කියන එක ඉතාම වැදගත්. මේ මෙන්න මේ උපකල්පන කියන එකේ අදහස තමයි මූල්‍ය ප්‍රකාශ පිළියල කිරීමේදී මූලික උපකල්පන කියන කාරණේ අදහස තමයි මේ මූල්‍ය ප්‍රකාශ භාවිතා කරන පාර්ශ්වයන්ට ආචාර්ය අනුරකරණරත් මහතාත් පෙරදී සාකච්ඡා කරා මූල්‍ය ප්‍රකාශ භාවිතා කරන පාර්ශ්වයන්ට මේ මූල්‍ය ප්‍රකාශන භාවිතා කිරීමේදී උපකල්පනය කිරීමට එහෙම නැත්නම් සිතා ගැනීමට හැකියාවක් තියෙනවා. මෙන්න මේ කියන මූල්‍ය ප්‍රකාශන පිළියල කරලා තියෙන්නේ මේ කියන මේ කියන ගිනුම් කරන සංකල්පට අනුකූලව කියන කාරණය. අනිවාර්යයෙන්ම මේ තවදුරටත් අපි ඒක පැහැදිලි කිරීමක් කරන ඕන. අනිවාර්යයෙන්ම මේ කියන මූල්‍ය ප්‍රකාශ පිළියල කරලා තියෙන්නේ මේ
අපි කතා කරමු මේ අඛණ්ඩ පැවැත්ම සහ උපජිත පදනම කියන ගිනුම් කරන සංකල්ප මත පිහිටලා කියලා මූල්‍ය ප්‍රකාශ පිළියල කරන පාර්ශවයන්ට උපකල්පනය කිරීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ නිසා තමයි මේවා මූල්‍ය ප්‍රකාශ පිළියල කිරීමේ උපකල්පන විදිහට හඳුනාගෙන තියෙන්නේ. ඒත් එක්කම අපිට වැදගත් වෙනවා මේ මූල්‍ය ප්‍රකාශන පිළියල කිරීමේ පොදු ලක්ෂණ. ගිනුම් කරන ප්‍රමිතාංක එක මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනුව මූල්‍ය ප්‍රකාශ පිළියල කිරීමේ පොදු ලක්ෂණ කිහිපයක්ම හඳුනාගෙන තියෙනවා. ඒකෙන් පළවෙනි කාරණේ විදිහට LKS 1 මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අනුකූල ප්‍රමිතියට අනුකූලව අපි පළවෙනි එක විදිහට හඳුනා ගන්නවා සාධාරණ ලෙස හා ගිනුම් කරන ප්‍රමිතියන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කළ යුතුයි. ඒක අපි මූලිකව දන්නා කාරණයක්. ඔබට දැන් තිරය දිස්වනවා. ඊට අමතරව පැවතිය යුතු පොදු ලක්ෂණ කිහිපයක්ම. ඒකෙන් පළවෙනි එක විදිහට අපි හඳුනා ගන්නවා අඛණ්ඩ පැවැත්ම. අපි දැනටමත් කතා කරා. ඒ වගේම උපජිත පදනම මත ගිනුම් කරණය. ඒ වගේම ප්‍රමාණාත්මක භාවය සහ සමාහරණය. ඇත්තටම අඛණ්ඩ පැවැත්ම උපජිත පදනම මත ගිනුම් කරණය ඔබ ශිෂ්‍යයන් විදිහට දැන් බොහෝ විට ඉගෙනගෙන තියෙනවා. මෙතෙන්දි උපචිත පදනම් මත ගිනුම් කරණය කියන එක විශේෂයෙන් සාකච්ඡා කළ යුතුයි. මොකද ශිෂ්‍යයන්ට තියෙන තව ගැටලුවක් තමයි මේ උපචිත පදනම මත ගිනුම් කරණය කරනවා නම් මුදල් ප්‍රවාහ ප්‍රකාශය අපි උපචිත පදනමට නෙමෙයි ගිනුම් කරණය කරන්නේ, අපි මුදල් පදනම මත තමයි ගිනුම් කරණය කරන්නේ. එනිසා ප්‍රමිතේ පැහැදිලිව හඳුන්වලා පැහැදිලිව වෙන් කරලා පෙන්නලා තියෙනවා මූල්‍ය ප්‍රකාශ පිළියල කිරීමේදී උපචිත පදනම මත පිළියල කළ යුතුයි. නමුත් මුදල් ප්‍රවාහ ප්‍රකාශ සම්බන්ධයෙන් ඒ කාරණේ අදාළ වෙන්නේ නැහැ. මුදල් ප්‍රවාහ ප්‍රකාශ මුදල් පදනම මත සකස් කිරීම කළ හැකි. ඒක ඒ පිළිබඳ විශේෂයෙන්ම සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒත් එක්කම ප්‍රමාණාත්මක භාවය සහ සමාහරණය ගැන කතා කරනවා නම් ප්‍රමාණාත්මක භාවය කියන එක ඇත්තටම ඉතාම වැදගත්. මේකේ අදහස තමයි යම්කිසි අයිතමයක් මූල්‍ය ප්‍රකාශනවල අත්හැරීමක් හෝ වැරදි ලෙස දැක්වීමට අදාළ තොරතුරු මත යම්කිසි ආර්ථික තීරණකම් ලබන පාර්ශවයකට බලපෑමක් ඇති කරනවා නම් ඒ අයිතමය අපි හඳුනා ගන්නවා ප්‍රමාණාත්මක අයිතමයක් විදිහට. මෙන්න මේක තමයි අපි ප්‍රමාණාත්මක භාවය කියන සංකල්පයෙන් හඳුනාගන්නේ. ඊළඟට වැදගත් වෙනවා අපිට දැන් තිරය දිස්වෙනවා හිලව් කිරීම. මේ හිලව් කිරීම කියන එකේ අදහස අපි පැහැදිලිව හඳුනාගත යුතුයි. මේක ඉතාම වැදගත් ගිනුම් කරන සංකල්පයක් විදිහටත් වැදගත්, ඒ වගේම පොදු ලක්ෂණයක් විදිහටත් වැදගත්. හිලව් කිරීම කියන එකේ අදහස තමයි අපිට යම්කිසි ව්‍යාපාරයක වත්කමක් හෝ වගකීමක් එකිනෙකට හිලව් කිරීමේ හැකියාවක් නැහැ. ප්‍රමිතියෙන් ඉතා පැහැදිලිව කියනවා යම්කිසි වත්කමකට වගකීමක් හිලව් කිරීමට ඉඩක් නොමැති බව. විශේෂයෙන්ම ගිනුම් කරන ප්‍රමිතියෙන් අවසර දී ඇති අවස්ථාවක පමණක් එම හිලව් කිරීමක් අපිට කරන්න පුළුවන්. එහෙම නැතුව වත්කම් සහ වගකීම් හිලව් කිරීමක් කිරීමේ හැකියාව නැහැ. ඒත් එක්කම අපි ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් ගත්තොත් ඒකෙත් තත්ත්වය එසේමයි. ආදායම් සහ වියදම් එකිනෙකට හිලව් කිරීමක් කිරීමේ හැකියාව නැහැ. නමුත් ආදායම් වියදම් සම්බන්ධයෙන් සුළු ව්‍යතිරේකයක් තියෙනවා. එතෙන්දී අපි කතා කරන ඇත්තටම ප්‍රමිතේ නවසර දී ඇති විටක හෝ සමාන ගනුදෙනුවකින් පැන නගින ප්‍රමාණාත්මක නොවන ආදායම් සහ වියදම් සඳහා අපිට හිලව් කිරීමක් කළ හැකියි කියලා කාරණේ සඳහන් වෙලා තියෙනවා. එනිසා ඊටම වැදගත් ඒ කාරණය මේ අපිට ආදායම් සහ වියදම් හිලව් කිරීමකට පුළුවන් වෙන්නේ සමාන ගනුදෙනුවකින් පැන නගුණු ප්‍රමාණාත්මක නොවන ආදායම් සහ වියදම් සඳහා පමණයි. ඊළඟට අපි කතා කරනවා නම් තව පොදු ලක්ෂණ කිහිපයක්ම තියෙනවා. ඒකෙන් ඒ අතර තව වැදගත් කාරණේ තමයි වාර්තා කිරීමේ වාර ගණන. අවමාසයෙන් වාර්ෂිකව අපි දන්නවා මූල්‍ය ප්‍රකාශන අවමාසයෙන් වාර්ෂිකව ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ වගේම තවත් වැදගත් ලක්ෂණයක් තමයි සංසන්දනාත්මක තොරතුරු ඉදිරිපත් කළ යුතුයි කියන කාරණේ. ඇත්තටම අපි මූල්‍ය ප්‍රකාශනවල අපි දන්නවා වටිනාකම් ඉදිරිපත් කරනවා. මෙතනදී පසුගිය අවුරුදු වලට අදාළ එහෙම නැත්නම් මේ අවුරුද්ද සහ පසුගිය අවුරුද්දට අදාළ මූල්‍ය ප්‍රකාශන තුළ ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම තව අවසාන වශයෙන් තව එක සංකල්පයක් අපි එතෙන්දී හඳුනා ගන්නවා ඉදිරිපත් කිරීමේ අනුරූපතාවය. මේ කියන කාරණාත් එක්ක තමයි අපි මේ ගිනුම් කරන්නේ LKS 1 ප්‍රමිතියට අනුව මූල්‍ය ප්‍රකාශවල පැවතිය යුතු පොදු ලක්ෂණ හඳුනා ගැනීමක් කරන්නේ. ඔව් මම හිතනවා ඉතාම පැහැදිලිව සඳහන් කරනු ලැබුවා මොජිත් මහත්මයා විසින් ගිනුම් කරන ප්‍රමිත 1හි සඳහන් වන සමහර කාරණා පිළිබඳව. ඒ වගේම විශේෂයෙන් කතා කරා ගිනුම් කරන සංකල්ප, ඒ ගිනුම් කරන සංකල්ප අතුරින් ගිනුම් කරන උපකල්පන කියලා අපි සලකන්නේ මොනවද, ඒ වගේම ඊට අමතරව
අපි ගිනුම් කරණයේදී ගිනුම් කරන මූල්‍ය වාර්තා පිළිල කිරීමේදී අදාළ වන පොදු තිබිය යුතු පොදු ලක්ෂණ මොනවාද කියන එක පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන්න යදුනා. මේත් එක්ක මතුවන කරුණක් තමයි ඔබට ඔබ තිරය දික්ුණා මේ දිස්ුණා මේ ප්‍රමාණාත්මකභාවය සහ මේ හිලව් කිරීමට අදාළව සංකල්ප ගැන ලක්ෂණ ගැන පොදු ලක්ෂණ ගැන කතා කරන්න යදුනා. ඉතින් ඒ සම්බන්ධයෙන් මම හිතනවා අපේ සිසුන්ට ඒ කාරණා ටිකක් සමාහරණය මේවා ටිකක් අලුත් වෙන්නට පුළුවන්. කොහොමද සමන් මහත්මයා මම කැමතියි ඔබතුමා වෙත යොමු වෙන්න මේ කොහොමද මේ උදාහරණයක් යොදා ගනිමින් මේ සම්බන්ධයෙන් අපේ ශිෂ්‍යයන්ට මේ පැහැදිලි කිරීමක් කරන්නේ. ඇත්තම මේ සමාහරණය සහ හිලව් කිරීම සම්බන්ධයෙන් මම දැන් මේ අපේ කථිකාචාර්යතුමා ඉතාම ගැඹුරු ලෙස පැහැදිලි කිරීමක් කළා. ඒ අනුව අපි දන්නවා වත්කම් සහ වගකීම් සහ ආදායම් වියදම් හිලව් කිරීමට අවසර දෙන්නේ නැහැ ප්‍රමිතයෙන් සඳහන් වන අවස්ථාවකදී හැර. ඉතින් අපි උදාහරණයක් විදිහට හැඳුනුවොත් අපි ත්‍රියේ දකින උදාහරණය දැන් අපි අවධානය යොමු කළොත් අපේ තිරය දකින්න පුළුවන් ණය ගැතිව හරශේෂයක් 130,000ක් සහ බැරශේෂයක් පවතිනවා රුපියල් 2000ක. වගේම ණය හිමියෝ හරශේෂයක් පවතිනවා 110,000ක සහ 110,000ක බැරශේෂයක්. ඉතින් අපි අහන්නේ මෙතනදී මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් ලෙස දක්වන්නේ කුමන අගයේද කියන කාරණේ. දැන් අපි සරලව දන්නවා ණය ගැතියෝ හරශේෂයෙන් නිරූපණය කරන්නේ අපිට ලැබිය යුතු අගය. ණය ගැතියෙකුගේ බැරශේෂයෙන් නිරූපණය කරන්නේ ණය ගැතියන් අපිට වැඩිපුර සල්ලි ගෙවීම මුදල් ගෙවීම නිසා අපි ආපසු ගෙවිය යුතු වටිනාකම. ඉතින් අපි අවබෝධ කරගත යුතු කාරණේ තමයි අර පාලන ගිණුම් පාඩමේදී හමු වෙන ආකාරයට ණය ගැති හරශේෂයෙන් බැරශේෂය අඩු කර 128,000ක් ලෙස ශුද්ධ ණය ගැතියන් පෙන්වීම කළ නොහැකි. හේතුව තමයි ණය ගැති හරශේෂය වත්කමක් විදිහටත් ණය ගැති බැරශේෂය වගකීමක් විදිහටත් වෙනමම හඳුනා ගැනීමක් කළ යුතුයි. ඉතින් අතන ජංගම වත්කම් ලෙස දක්වන මුළු අගය අපි අහුවොත් මේට පිළිතුර වන්නේ 131,000ක්. හේතුව වෙනුවේ අතරම ණය හිමියන්ගේ හරශේෂය විදිහට අපි නිරූපණය කරන්නේ ණය හිමියන්ට වැඩිපුර සල්ලි ගෙවීම නිසා ව්‍යාපාරයට ලැබිය යුතු මුදල්. එහෙනම් අතරම ජංගම වත්කම් ලෙස අපි මේ අවස්ථාවේදී ගත යුත්තේ 128,000ක් ඒ කියන්නේ 130,000ෙන් 2000ක් අඩු කිරීම නොව 130,000ට 1000ක් එකතු කිරීමෙන් ඒ අනුව තමයි අපිට හදා ගන්න පුළුවන් වෙන්නේ ජංගම වත්කම් ලෙස ණය ගැතියන් එහෙම නැත්නම් ලැබිය යුතු අගයන් ලෙස අපි ඇතුළත් කළ යුතු අගය වන්නේ. අතන මේ වගේම සමහරවිට සිසුන් වැරදි අවබෝධයක් ගන්න පුළුවන් අර පාලන ගිණුම් අපේ විෂය නිර්දේශය තුළ තියෙන පාලන ගිණුම් අභ්‍යාස තුළ අපි කරන අර හිලව් කිරීමක් ණය ගැති පාලන ගිණුම සහ ණය හිමි පාලන ගිණුම. ඉතින් ඇත්තටම ඒ හිලව් කිරීම සිදු කරන ලබන්නේ වර්ෂය තුළ. ඒ නිසා මතක තියාගන්න ඒ අර ණය ගැතියන් සහ ණය හිමියන් හිලව් කිරීම සම්බන්ධයෙන් එහෙම නැත්නම් වර්ෂය තුළ කරන අපි කියන ප්‍රතිසටහන එහෙමත් අපි අර කියන කොන්ට්‍රා එන්ට්‍රීස් කියන ඒවා ඒ දේවල් ඇත්තටම හිලව් කිරීමක් විදිහට සලකන්නේ නැහැ. ඒ වගේම තමයි ආදායම් ප්‍රකාශයේදී මම හිතන්නේ මුදිත් මහත්තයා පැහැදිලි කළා ආදායම් වියදම් හිලව් කිරීමක් සිදු කිරීමටත් අවසර දෙන්නේ නැති වගේ. ඉතින් එහිදීත් අපි සමහරවිට වැරදි අවබෝධයක් ගන්න පුළුවන්. දැන් බොල් ණය වලින් අඩමාණ ණය අදිවෙන් කිරීමක් තියෙනවා නම් ඒ අඩු කර දැක්වීම ඇත්තටම හිලව් කිරීමක් විදිහට සලකන්නේ නැහැ. ඒ සමාන අයිතමයක් සහ ඇත්තටම බොල් ණය අඩමාණ ණය සියල්ල ඇති වෙන්නේ ණය ගැතියතුලින්. ඒ නිසා බොල් ණය තියෙන අවස්ථාවකදී අඩමාණ ණය අදිවෙන් කිරීමක් තියෙනවා නම් ඒ අදිවෙන් කිරීමේ ප්‍රමාණය බොල් ණය වියදමින් අඩු කර දැක්වීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ දැනගත යුතු ඇත්තටම ආදායම් වියදම් හිලව් කිරීමක් විදිහට සැලකෙන්නේ නැති බවක් අපි ඇත්තම දැනගත යුතුයි. ඔව් මම හිතනවා මේ හිලව් කිරීම සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් අපේ දරුවන්ට ලැබෙන්නට ඇති. මම ඊළඟට කැමති ගිනුම් කරන ප්‍රමිත අංක 1ට අනුව ඒ අපිට සඳහන් කරලා තිබෙනවා මූල්‍ය ප්‍රකාශ සහ ඒ මූල්‍ය ප්‍රකාශවල අරමුණු මූල්‍ය ප්‍රකාශවල සංරචක සහ ඒවායේ අරමුණු පිළිබඳව අපි කලින් සාකච්ඡා කරන්න යෙදුනා. දැන් අපි අද දිනේදී බලාපොරොත්තු වෙන්නේ මේ ගිනුම් කරණයේදී අපේ මූල්‍ය ප්‍රකාශ වශයෙන් අපි හඳුන්වන මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, ඒ වගේම විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම පිළිබඳ ප්‍රකාශ, මේවා පිළිල කිරීම සම්බන්ධයෙන් ප්‍රමිත අංක 1ට අනුව ලබා දීලා තියෙන ආකෘති මේ තත්ත්වයන් පිළිබඳව කොහොමද අපේ දරුවන්ට පැහැදිලි කරලා දෙන්නේ? මම මුදිත් මහත්මයා වෙත යොමු වෙන්න කැමැති. මොකද ඒවා ඉතා වැදගත් වෙනවා අවසාන මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීමට අදාළව අපසුසස් පෙළ මට්ටමේදී. ඔව් අපි ඇත්තටම විශේෂයෙන් ගිණුම් කරන ප්‍රමිත අංක 1 මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම ප්‍රමිතිය තුළ විශේෂයෙන් සාකච්ඡා කරනවා ගිණුම් කරන සහ ගිණුම් කරනට අදාළ ආකෘතිය සම්බන්ධයෙන්. අපි මෙතෙන්දී ආදායම් ප්‍රකාශය ගත්තොත් ඒ වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, ස්කන්ධය වෙනස් වීම නැත්නම් හිමිකම් වෙනස් වීම ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ඒ වගේම ගිණුම් කරන සටහන් කියන මේ මූල්‍ය ප්‍රකාශන වල තියෙන සංරචකයන් අපි වෙන්වෙන් වශයෙන් ඒ ආකෘතිමය රාමුව තුළ පිළියල කිරීම විශේෂයෙන් විභාගය සඳහාත් ඒ නීත්‍යානුකූල තත්ත්වයන්වත් අවශ්‍ය වෙනවා.
එනිසා මේ පිළිබඳ විශේෂයෙන් සාකච්ඡා කරනවා නම් ආදායම් ප්‍රකාශය ඉතාම වැදගත් වෙනවා. ඇත්තටම මෙතනදී දැන් අපි ආදායම් LKS 1 මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම ප්‍රමිතියට අනුකූලව වෙනත් විස්තීර්ණ ආදායම් අපි ආදායම් ප්‍රකාශය තුළ හඳුනා ගැනීමක් කරනවා. ඒ නිසාම තමයි ඔබට විස්තීර්ණ ආදායම් ප්‍රකාශය පිළියෙල කිරීමේ අවශ්‍යතාවය පැන නගින්නේ. ඇත්තටම මේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශය අපිට ආකාර දෙකකට පිළියෙල කිරීමට ප්‍රමිතියෙම අනුමත කරනවා. ඔබට දැන් තිරයේ දිස් වෙනවා. දැන් අපිට ආදායම් ප්‍රකාශය පිළියෙල කිරීමේ හැකියාව තියෙනවා සාමාන්‍ය පරිදි ව්‍යාපාරයේ ආදායම සහ ඊට විකුණුම් පිරිවැය ඒ තුළින් දල්ලාභය ගන්නත් ඒ වගේම වෙනත් ආදායම් සහ බෙදාහැරීම් පිරිවැය පරිපාලන වැය සහ වෙනත් වැය සහ මූල්‍ය පිරිවැය සහ ඊට අදාළ බදු පෙර ලාභය ගණනය කිරීමටත් ඒ වගේම ආදායම් බදු වියදම අඩු කිරීම තුළින් වර්ෂය සඳහා ශුද්ධ ලාභයම නැත්නම් කාල පරිච්ඡේද සඳහා ශුද්ධ ලාභය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේක අපි පෙර පරිදි පිළියල කර මූල්‍ය ප්‍රකාශයක කිසිම ගැටලුවක් නැහැ. එතෙන්දී විශේෂයෙන් මතක් කරන්න ඕනි ගිණුම් කරන සටහන් අවශ්‍ය පරිදි අපි දැමිය යුතුයි. ඒක අපි සමාගම් ගිණුම් කරන යටතේ අපි සාකච්ඡා කිරීම කරනවා. ඊට අමතරව දැන් විශේෂයෙන් වැදගත් වෙන්නේ අපි ඊළඟ තිරයේ දිස්වන ආකාරයට අපි ගියොත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයට දැන් අපි වර්ෂයේ ශුද්ධ ලාභය ගණනය කරා. ඊට පස්සේ අපි වෙනම ප්‍රකාශයක් විදිහට විස්තීර්ණ ආදායම් ප්‍රකාශය පිළියෙල කිරීමක් කරනවා. මෙතෙන්දී අපිට අනෙකුත් විස්තීර්ණ ආදායම් යටතේ අපිට පෙන්වන්න පුළුවන් ප්‍රත්‍යාගන අතිරික්තය සහ මූල්‍ය වර්තා විදේශ මුදලට පරිවර්තනය කියන පෙන්වාගෙන ලාභ හෝ අලාභ මේ වැනි ආකාරයේ ගනුදෙනු කිහිපයක්ම අපිට වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. මෙතෙන්දී වැදගත්ම කාරණේ තමයි උසස් පෙළ මට්ටමට අදාළ වෙන්නේ ප්‍රත්‍යාගන අතිරික්තයක් හෝ ඒ සම්බන්ධ ගනුදෙනුවක ඇති වන ප්‍රතිඵලය විතරයි. ඒ නිසා මම විශේෂයෙන් අනිත් කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ඒවා මොකද විෂය නිර්දේශය තුළ ඇතුළත් නොවන නිසා. ඒ නිසා අපි මෙතනදී දැනගත යුතු කාරණය තමයි මේ ආදායම් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය එක විස්තීර්ණ ආදායම් ප්‍රකාශයක් විදිහට පිළියෙල කිරීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශය වෙනමත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය වෙනමත් පිළියෙල කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ ක්‍රම දෙකම විශේෂ ගිණුම් කරන ප්‍රමිතියෙන් අනුමත කරනවා. ඒ ඕනම ඒ ක්‍රම දෙකෙන් ඕනම ක්‍රමයකට අපිට විස්තීර්ණ ආදායම් ප්‍රකාශය සකස් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඊට අමතරව මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි ඇත්තටම දන්නවා ව්‍යාපාරයක වත්කම් වගකීම් සහ හිමිකම් සමන්විය ඇති ආකාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක අපි හඳුනා ගැනීමක් කරනවා. අපිට දැන් තිරයේ දිස්සනවා එහි මූලික ආකෘතියක්. අපිට ඒ අවශ්‍ය සටහන් දාන්න පුළුවන් ඒකේ. ඒ වගේම අපිට ජංගම නෝනවත්කම් සහ ජංගම වත්කම් විදිහට අපිට බෙදීම් කරන්න පුළුවන්. ඒ තුළින් මුළුවත්කම් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම හිමිකම් සහ වගකීම් යටතේ අපි දන්නවා හිමිකම් තුළ ප්‍රකාශිත ප්‍රාග්ධනය සහ වරණීය කොටස් ඒ අවශ්‍ය පරිදි හිමිකම් ප්‍රාග්ධනය අතර ගන්න පුළුවන්. ඒ වගේම වගකීම් යටතේ ජංගම සහ ජංගම නෝන වගකීම් අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ අනුව අපිට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සකස් කිරීමට පුළුවන්. ඒ වගේම අපි ඊළඟට හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය පිළිබඳ සාකච්ඡා කරොත් අපි දන්නවා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය පිළියෙල කිරීමේ අරමුණ වෙන්නේ අපිට දැන් තිරයේ දිස්සනවා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය මේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය එහි අරමුණ වෙන්නේ කාලච්ඡේදය තුළ හිමිකමෙහි එනම් ස්කන්ධයේ සිදු වෙනස් වීම වෙන වෙනම හෙළිදරව් කිරීම තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ. ඔබට දැන් පේනවා තිරයේ දිස්වන ආකාරයට සාමාන්‍ය කොටස් වල ආරම්භක ශේෂයන් වරණීය කොටස් වල ප්‍රත්‍යාගන සංචිතය පොදු සංචිතය ඒ වගේම ලාභලාභ ගිණුමේ ශේෂයන් සහ එකතුන් ඒ සහ ඒ තුළ වර්ෂය තුළ වෙනස් වීම ගැලපීමෙන් පසු වර්ෂයේ අගශේෂයන් ලබා ගැනීමක් සිද්ධ වෙනවා. මෙතෙන්දි විශේෂයෙන් අපි මතක් කළ යුතු කාරණේ තමයි හිමිකම සමන්විතන අපේ ශිෂ්‍යයන් දන්නවා. හිමිකම සමන්විත වෙනවා කොටස් ප්‍රාග්ධනය එහෙම නැත්නම් ප්‍රාග්ධනය සහ සංචිත වල එකතුවට. මෙන්න මේ ප්‍රාග්ධනය සහ සංචිත වල වෙනස් වීම තමයි අපි හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ හඳුනා ගැනීමක් කරන්නේ. මෙතෙන්දී ඇත්තටම වරණීය කොටස් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම විශේෂයෙන් වැදගත් වෙනවා. මම හිතන්නේ විශේෂයන් අතර ගැටලුවකුත් තියෙනවා මේ සම්බන්ධයෙන්. සමන් බණ්ඩාර මහතා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරනවා නම් මම හිතන්නේ වඩා වැදගත් වෙනවා. ඇත්තටම මම හිතන්නේ විශේෂයෙන් අපේ ශිෂ්‍යයන්ට තියෙන ගැටලුව තමයි මේ වරණීය කොටස් ස්කන්ධ වෙනස් වීම ප්‍රකාශය තුළ වෙනම පෙන්වුම් කරනවාද නැද්ද කියන කාරණේ. ඇත්තටම වරණීය කොටස් ස්කන්ධ වෙනස් වීම ප්‍රකාශය තුළ පෙන්වුම් කරනු ලබන්නේ වරණීය කොටස් ස්කන්ධ ගණයට වැටෙනවා නම් පමණයි.
ස්කන්ධ ගණයට නොවැටෙන වර්ණීය කොටස් අතරම අපි පෙන්වුම් නොකළ යුතුයි ස්කන්ධයේ වෙනස් වීමේ ප්‍රකාශය තුළ. ඉතින් අපිට ගැටලුව වෙන්නේ එහෙමනම් වර්ණීය කොටස් ස්කන්ධ ගණයට වැටෙනවද නැත්නම් හිමිකම් ප්‍රාග්ධනයට යටතට ගැනෙනවද නැද්ද කියන කාරණය තෝරා බේරා ගැනීම. අතන මේ තිරේ දකින් අපි සටහන දිහා ඔබ සලකා බැලුවොත් ඔබට දකින්න පුළුවන් මෙහිදී බලන්න ඕනේ කාරණය තමයි වර්ණීය කොටස් නිදහස් කළ හැකි ස්වභාවයේද නිදහස් කළ නොහැකි ස්වභාවයේද කියන කාරණය. අතන නිදහස් කළ නොහැකි වර්ණීය කොටස් ස්වභාවයෙන්ම අපි ගත යුත්තේ ස්කන්ධ ප්‍රාග්ධනයේ කොටසක් ලෙස. ඒ නිසා අපි ඊටම පැහැදිලි හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට ගත යුතුයි. ඉතින් ඊළඟ කාරණේ එහෙමනම් නිදහස් කළ නොහැකි වර්ණීය කොටස් සම්බන්ධයෙන් සලකා බලද්දී අපි බලන්න ඕනේ නිදහස් කළ නොහැකි බව එහෙම නැත්නම් නිදහස් කළ හැකි භාවය තීරණය කරන්නේ සමාගමද කොටස් හිමියාද කියන කාරණේ. අතන නිදහස් කිරීමේ අයිතිය තියෙන්නේ කොටස් හිමියාටද සමාගමටද කියන කාරණේ. සමාගමට මේ කොටස් හිමියාට නිදහස් කළ හැකි භාවයේ අයිතිය තියෙනවා නම් ඒ සැලකිය යුත්තේ ණය ප්‍රාග්ධනයේ කොටසක් ලෙස. ඒ කියන්නේ කොටස් හිමියට අයිතියක් තියෙනවා තමා සතු කොටස් නිදහස් කරගන්නවාද එහෙම නැත්නම් ව්‍යාපාරය තුළ තියෙනවාද කියන කාරණේ සලකා බලන්න. ඒ වගේම නිදහස් කළ හැකි භාවය පිළිබඳ තීරණය කරන්නේ සමාගම නම් ඒ ස්වභාවයෙන් ස්කන්ධ ගණයට වැටෙනවා. නමුත් එහිදී අපි තව කාරණයක් සලකා බැලිය යුතුයි යම් අවස්ථාවකදී ලාභාංශ පිළිබඳ තීරණය කිරීමේ අයිතිය. කියන්නේ හිඟ ලාභාංශ පසු වසරකදී ලබා ගැනීමේ අයිතිය පිළිබඳ තීරණය කිරීම ලැබෙන්නේ සමාගමට නම් ඒ ස්වභාවයෙන්ම ස්කන්ධ ගණයට වැටෙනවා. එහෙම නොවන අවස්ථාවකදී ඒ අතරම ණය ප්‍රාග්ධනයේ කොටසක් ලෙස සමයි සල්කිය යුත්තේ. උදාහරණයක් විදිහට වඩා කියන්න පුළුවන් මේ නිදහස් කළ හැකි සමුචිත වර්ණීය කොටස්. ඒ කියන්නේ යම් කාලයකදී ගෙවා ආපසු නිදහස් කරනවා. ඒ වගේම එක් වසරකදී ලාභාංශ හිඟ හිටියොත් ඒ නැවත ලබා ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා. ඉතින් උසස් පෙළදී අපි මෙතරම් ගැඹුරට අධ්‍යයනය නොකළත් අපි සරලව දැනගත යුතුයි නිදහස් කළ හැකි වර්ණීය කොටස් ස්කන්ධ ප්‍රකාශයේ පෙන්වුම් කරනවා ස්කන්ධයේ කොටසක් විදිහට නිදහස් කළ නොහැකි කොටස් ස්කන්ධයේ කොටසක් ලෙස පෙන්වුම් කරන අතර නිදහස් කළ හැකි එහෙම නැත්නම් නිදහස් කළ හැකි සමුචිත වර්ණීය කොටස් අපි ස්කන්ධයේ කොටසක් ලෙස දක්වන්නේ නැති බවත් අපි හඳුනාගත යුතුයි. මම හිතන්නේ ඒ ප්‍රමාණවත් මේ උසස් පෙළ සුසු දරු දරියන් සඳහා. ඔව් මම හිතනවා ප්‍රමිතාංක එකට අදාළව ගිනුම් කරන මේ ගිනුම් කරන මූල්‍ය ප්‍රකාශවල අපේ ආකෘති පිළිබඳවත් අදාළ පවත්වා ගත යුතු සංකල්ප සහ උපකල්පන පිළිබඳවත් අපි විශේෂයෙන් අවධානය යොමු කර අපිට ලැබී තිබෙන කාලයට අනුව මීළඟට අපි විශේෂයෙන් සාකච්ඡා කළ යුතු වෙනවා තවත් ඉතා වැදගත් ප්‍රමිතයක් ප්‍රමිතාංක 16 අපි හඳුනා ගන්නවා අපේ දරුවෝ භාවිතා කරන දේපළ පිරියත හා උපකරණ කියලා. ඉතින් දැන් ඔබට තිරේ දිස් වෙනවා ඒ දේපළ පිරියත හා උපකරණ පිළිබඳ ප්‍රමිතිය පිළිබඳව දැන් ඊළඟට අපි අවධානය යොමු කරන්නට සූදානම්. මෙහිදී විශේෂයෙන්ම ඊළඟට තිරේ දිස් වෙයි ඔබට මේ අපි කොහොමද හඳුනාගන්නේ මේ දේපළ පිරියත හා උපකරණ හඳුනාගන්නේ වත්කමක් වශයෙන් අපි හඳුනා ගැනීමේදී මෙන්න මේ කියන ලක්ෂණයන් සහ මේ උදාහරණ ඔබට කීපයක් තිරේ දිස් වෙනවා ඉතාම වැදගත් වෙනවා. මේ ව්‍යාපාරයක් විසින් නිෂ්පාදනයේදී හෝ භාණ්ඩ හා සේවා සැපීමේදී භාවිතය සඳහා උදාහරණයක් වශයෙන් දක්වලා තියෙනවා යන්ත්‍ර. ඒ වගේම වෙනත් අයට කුලියට දීම සඳහා භාවිතා කරන වාහන හෝ පරිපාලන කටයුතු සඳහා භාවිතා කරන පරිගණක වැනි ස්ථාවර වත්කම් අපි දේපළ පිරියත හා උපකරණ වශයෙන් අපි හඳුනා ගන්න ලබනවා. මෙහිදී වැදගත් වෙනවා මේ කාලය සම්බන්ධයෙන් අපි ඊළඟට සඳහන් කරලා තියෙනවා ආ කියන කරුණ යටතේ එක්ගිනුම් කාල පරිච්ඡේදයට වඩා වැඩි කාලයක් තුළ භාවිතා කිරීමට අපි අපේක්ෂා කරන ස්පෘෂ වත්කම් මේ දේපළ පිරියත සහ උපකරණ කියන අර්ථ දැක්වීම තුළට අදාළ වෙනවා. ඉතින් ඊළඟට ඔබට දකින්න පුළුවන් මූලික වශයෙන්ම මේ ලක්ෂණ මොනවද කියන කාරණාව. ඒත් එක්කම අපිට වැදගත් කාරණාවක් තිබෙනවා. මොකද අපි උසස් පෙළ මට්ටමේදී හැමදාම වගේ අපිට දකින්න තියෙන ගැටලුවක් තමයි ඔබට නොයෙකුත් ආකාරයේ උදාහරණ ලැබෙනවා. මේ භාණ්ඩයක් නැත්නම් වත්කමක් ගණ්ඩ ගේන්න සවිකරන්න පරිවර්තනය කරන්න නොයෙකුත් ආකාරයේ ගැටලු අතුලත් කරලා ප්‍රශ්න අන්තර්ගත වෙනවා. ඉතින් ඒ ප්‍රශ්නවලට පිළිතුරු සැපීමේදී ඔබට ඉතාම නිරවුල් අවබෝධයක් අවශ්‍ය වෙනවා මේ දේපළ පිරියත හා උපකරණ වලට අදාළ ප්‍රමිතය පිළිබඳව. ඉතින් මම කැමැති සමන් බණ්ඩාර මහත්මයා වෙත යොමු වෙන්න කොහොමද මේ වත්කමක පිරිවැය සහ එහි සංයුතිය අන්තර්ගතය පිළිබඳව අවබෝධයක් අපේ දරුවන්ට ලබා දෙන්නේ. අතරම ගිනුම් කරන ප්‍රමිතංක 16 අනුව පිරිවැය නිර්වචනය කරනවා නම්
අතන අපි දන්නවා වත්කමක් ලබාගත හැකි ක්‍රම දෙකයි එක්කෝ අපිට ඉදි කරන්න පුළුවන් එහෙම නැත්නම් අත්පත් කර ගන්න පුළුවන් ඒ අනුව අත්පත් කර ගැනීමේදී හෝ ඉදි කිරීමේදී ව්‍යාපාරයක් විසින් දරණු ලබන මුදල් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මුදල් වලට සමාන දෑ හෝ වෙනත් ප්‍රතිෂ්ඨාවක සාධාරණ අගය තමයි අපි හඳුනගන්නේ වත්කමක පිරිවැය වශයෙන් එතන මෙහිදී අපි අර විනත් ප්‍රතිෂ්ඨාවක සාධාරණ අගය කියන කෙරෙහි කරුණ කෙරෙහි වැඩි සැලකිල්ලක් යෙදුවොත් අපි හොඳයි මොකද අර විනත් සාධාරණ අගයක් කියලා කියන එකේ විනත් ප්‍රතිෂ්ඨාවක් කියන එකේ තේරුම තමයි උදාහරණයක් විදිහට මම ගත්තොත් අපි තුමු සමාගමකට හැකියාව තියෙනවා යම් ආකාරයක වත්කමක් අපි තුමු යන්ත්‍රයක් කියලා යන්ත්‍රයක් මිලදී ගැනීම හැකියාව තියෙනවා කොටස් නිකුත් කිරීම තුලින් අපි කොටස් 10000ක් රුපියල් 10 බැගින් නිකුත් කරලා වත්කමක් අත්පත් කර ගන්නවා නම් එතකොට කොටස් 10000ට රුපියල් 10 බැගින් රුපියල් ලක්ෂයක් එහෙනම් වත්කමේ ගණුම් වෙල වෙන්නේ ඒ අවස්ථාවේදී රුපියල් ලක්ෂය ඒ අනුව වත්කම් ගිණුම හර රුපියල් ලක්ෂයයි කොටස් ප්‍රාග්ධන ගිණුම බර රුපියල් ලක්ෂයයි කියලා ගිණුම් තැබීමේ හැකියාවක් තියෙනවා. එතනදී අපිට හඳුනා ගන්න පුළුවන් එතකොට වත්කමක පිරිවැය වෙන්නේ ඒ ගෙව් වගේක් නෙවෙයි අර කොටස් වල සාධාරණ අගය තමයි වත්කමේ පිරිවැය විදිහට හඳුනගන්නේ. ඉතින් අපි දන්නවා දේපල පිරියද උපකරණ ප්‍රමිතයට අනුව සියලු දේපල පිරියද උපකරණයන් එහි මුල් වරට හඳුනාගත යුතු වන්නේ පිරිවැයට කියන කාරණේ. ඉතින් අපිට ගැටලුව වෙන්නේ මේ පිරිවැය අපි හඳුනාගන්නේ කොහොමද කියන කාරණේ. ඉතින් වත්කමක් මූලිකව මිලදී ගනිද්දී කොහොමද පිරිවැය හැදෙන්නේ? ඉතින් අපි සිසුන් බොහෝ විට උදාහරණ කටපාඩම් කරනවා. නමුත් වඩා වැදගත් කාරණේ වෙන්නේ අපි දැනගත යුතුයි වත්කමක් මිලදී ගත් අවස්ථාවේ සිට එය පරිහරණය කළ හැකි තත්ත්වයට පත් කිරීම දක්වා දරුවන් ලබන සියලුම වියදම් අපි වත්කමේ පිරිවැය විදිහට හඳුනාගත යුතුයි. නමුත් ව්‍යතිරේකයක් තියෙනවා. ඒ තමයි නැවත ආවරණය කරගත හැකි නැත්නම් අපි කියන නැවත ලබාගත හැකි බදු හැර දැන් උදාහරණයක් විදිහට ශිෂ්‍ය අහන්න පුළුවන්. එතකොට වත්කමක් මිලදී ගනිද්දී දරණු ලබන එකතු කළ අගය මත බදු. එහෙම නැත්නම් අපි කියන මේ වැට් ප්‍රමාණය. වත්කමේ පිරිවැයට එකතු කරනවාද කියන කාරණේ. එතන මෙහිදී අපි දැනගත යුතු කාරණේ තමයි එකතු කළ අගය මත බද්ද වත්කමේ පිරිවැයට එකතු වෙන්නේ එම බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අදාළ ආයතනයට නැවත ආවරණය කරගත නොහැකි නම් පමණයි. සරලව කියනවා නම් අත්‍තරම අපි වැට් සඳහා ලියාපදිංචි වූ ආයතනයකට නම් මේ වැට් ප්‍රමාණය නැත්නම් එකතු කළ අගය මත බදු ප්‍රමාණය අපිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නැවත ආවරණය කරගන්න පුළුවන්. ඒ නිසා ඒ එතකොට වත්කමේ පිරිවැය කොටසක් වෙන්නේ නැහැ. එය අපි අත්‍තරම වෙනම හඳුනාගත යුතු වෙනවා. ඒ වගේම අපිට දැන් තිරය දකින්න පුළුවන් මේ සඳහා පවතින උදාහරණ කීපයක්. මම අපි වත්කමක් මිලදී ගන්න අවස්ථාවේදී ඒ සඳහා ගෙවන ගණුම් මිල, ආනයන බදු, ආපසු නොගෙවන බදු. අපි අර වැට් වගේ දේවල් ගන්නෙ නැහැ. ආපසු ආවරණය කරගත හැකි නම්. ඒ වගේම ස්ථානයේ සකස් කිරීමේ පිරිවැය, මූලික ප්‍රවාහන වියදම් සවි කිරීමේ පිරිවැය, වෘත්තීය ගාස්තු ආදී අතන උදාහරණ කීපයක් මම දක්වලා තියෙනවා. නමුත් ඇත්තම අපේ උසස් පෙළ විෂය නිර්දේශය තුළ අපේ ශිෂ්‍යයන් අවධාරණය කරගත යුතු කාරණේ තමයි වත්කමක් මිලදීගත් අවස්ථාවේ සිට ඒ පරිහරණය කළ හැකි තත්ත්වයට පත් කිරීම දක්වා දරණු ලබන සියලුම වියදම් නැවත ආවරණය කරගත හැකි බදු හැර අපි වත්කමේ මූලික පිරිවැය විදිහට හඳුනාගත යුතුයි. මම හිතන්නේ එය හොඳම ප්‍රමාණවත් උසස් පෙළ විෂය නිර්දේශය තුළ ලැබෙන ඕනෑම ගැටලුවකට පිළිතුරු සැපයීම සඳහා. ඔව් මම ඉතාම පැහැදිලිව සඳහන් කරන්න යෙදුනා මේ පිරිවැය සහ පිරිවැය තුළ අන්තර්ගත විය යුත්තේ මොනවද, ඒ වගේම අන්තර්ගත නොවිය යුත්තේ මොනවද, ඒවා සම්බන්ධයෙන් දෙන ව්‍යාතිරේකයන් මොනවද කියන එක පිළිබඳව මම ඊළඟට කැමති මේ ප්‍රමිත අංක 16 තුලම තිබෙන තවත් සංකල්ප කරුණු කීපයක් පිළිබඳව අවධානය යොමු කරන්නට. මෙහිදී ඔබට නිතරම දකින්න තිබෙන වචන කීපයක් තියෙන මේ ධාරණාගේ නැවත ආය කරගත හැකියාගේ හානිකර අලාභ හානි කරන අලාභය යනාදී මෙන්න මේ කරුණු පිළිබඳව අදාළව මේ කරුණු වලට අදාළව නිර්වචනයන් ඒ වගේ මාර්ථ දැක්වීම් ඉතාම වැදගත් වෙනවා නිරවුල්ව අවබෝධ කර ගැනීම. මම යමුණොත් එහෙම මුදිත් මහත්මයා වෙත කොහොමද අපි ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන්නේ? ඔව් ඇත්තටම අපි එක මුල් සංකල්පයක් විදිහට ධාරණාගය කියන සංකල්පය සාකච්ඡා කරොත් අපි ධාරණාගය එහෙම නැත්නම් ශුද්ධාගය එහෙම නැත්නම් පොත්තාගය කියලාත් අපි විවිධ නම් වලින් හඳුනා ගන්නවා. ඇත්තටම මේකේ මූලික අදහස තමයි යම්කිසි වත්කමක පිරිවැයෙන් හෝ ඔබට දැන් තිරේත් දිස් වෙනවා පිරිවැයෙන් හෝ ප්‍රත්‍යාගණාගයෙන් සමුච්චිත ශේවීම අඩු කළ පසු ලැබෙන අගය තමයි අපි හඳුනාගන්නේ වත්කමක ශුද්ධාගය විදිහට. අපිට සූත්‍රයක් ආකාරනොත් අපිට ඒක පෙන්වනවා නම් බොහොම සරලව වත්කමේ පිරිවැයෙන් හෝ ප්‍රත්‍යාගණාගයෙන් අපි අඩු කරනවා මේ දක්වා මුළු ශේවීම අපි හඳුනා ගන්නවා සමුච්චිත ශේවීම විදිහට. මේ අඩු කිරීම කරන් පස්සේ අපිට ලැබෙනවා වත්කමේ ධාරණාගය. මේත් එක්කම වැදගත් සංකල්පයක් අපිට හඳුනා ගන්න පුළුවන් නැවත අය කරගත හැකි අගය. ඇත්තම නැවත අය කරගත හැකි අගය කියන සංකල්පෙන් අපි හඳුනාගන්නේ වත්කමක ඉවත් කිරීමේදී ලබාගත හැකි ශුද්ධ විකුණුම් මිල
හෝ එහි භාවිතයේ පවතින අගය අතර අගයන් අතර වඩා වැඩි අගය තමයි අපි මෙතෙන්දි හඳුනා ගැනීමක් කරන්නේ. මෙතෙන්දි ශුද්ධ විකුණුම් මිල කියන එක අපිට බොහොම පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. මේ වත්කම විකුණනවා නම් මේ වත්කම විකුණලා ලබා ගත හැකි මිල කොපමණද යම්කිසි වියදමක් තියෙනවා නම් ඒ වියදම් අඩු කරන් පස්සේ. ඒ වගේම භාවිතයේ පවතින අගය කියන එකත් ඉතාම වැදගත්. භාවිතයේ පවතින අගය කියන එකේ අපේ අදහස තමයි මේ වත්කම පරිහරණය කිරීම තුළින් එහෙම නැත්නම් ප්‍රයෝජන ගැනීම තුළින් ලබාගත හැකි අනාගත මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන අගය අපි ගණනය කිරීමක් කරනවා. අන්නේ ගණනය කරපු අගයට තමයි අපි කියන්නේ භාවිතයේ පවතින අගය. එතකොට අපි නැවත අය කරගත හැකි අගය කියන එකට අපි ගත යුතු වෙන්නේ වත්කමේ ශුද්ධ විකුණුම් මිල හෝ භාවිතයේ පවතින අගය යන අගයන්ගෙන් වඩා වැඩි අගය. මෙන්න මේ අගයට අපි හඳුනා ගන්නවා නැවත අය කරගත හැකි අගය විදිහට. මෙතෙන්දි ඒත් එක්කම වැදගත් සංකල්පය තමයි හානි කරන අලාභය. මේ අපි කතා කරපු ධාරණාගය සහ නැවත අය කරගත හැකි අගය කියන සංකල්පයෙන් මතුවන ඊළඟ කාරණය තමයි හානි කරන අලාභය. ඇත්තටම අපිට හානි කරන අලාභයක් හඳුනා ගැනීමේ හැකියාව තියෙන්නේ ධාරණාගය එහෙම නැත්නම් වත්කමක නැවත අය කරගත හැකි අගය ඉක්මවා යන අගය තමයි අපි හඳුනාගන්නේ ධාරණාගය විදිහට. අපිට ඒක ගණනය කිරීමක් සූත්‍රයක් විදිහට බොහොම සරලව පෙන්වන්න පුළුවන්. හානි කරන අලාභය සමානයි ධාරණාගය ඍණ නැවත අය කරගත හැකි අගය. මෙතෙන්දි අපි බොහොම සරල ගණනය කිරීමක් කරනවා නම් වත්කමක ශුද්ධ අගය අපි ගන්නවා 150,000 විදිහට. වත්කමේ පිරිවැය 175,000 සමුචිත ෂේ 25,000 එනිසා අපේ ධාරණාගය 150,000යි. ඒ වගේම නැවත අය කරගත හැකි අගය රුපියල් 100,000යි. එහෙමනම් අපිට හානි කරන අලාභයක් ලැබෙනවා රුපියල් 50,000ක. මෙන්න මේ හානි කරන අලාභය වියදමක් විදිහට අපි ලාභ ලාභ ගිණුමට කපා හැරීමක් කරනවා. මෙතෙන්දි අපි පැහැදිලිව හඳුනාගත යුතු කාරණය තමයි අපිට හානි කරන අලාභයක් හටගන්නේ මතුවෙන්නේ අපේ ධාරණාගයට වඩා නැවත අය කරගත හැකි අගය අඩුවන අවස්ථාවලදී අපිට හානි කරන අලාභයක් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. මම කැමති මේ සාකච්ඡාව අපිට තව පොඩි වෙලාවයි අපිට ඉතිරි වෙලා තිබෙන්නේ. ඉතාම පැහැදිලි වේ සංකල්ප පිළිබඳව අවධානය යොමු කරා අපි. තවත් වැදගත් සංකල්ප කීපයක් තිබෙනවා මෙම ප්‍රමිතිය තුළ තිබෙන අවශේෂ වටනාකම, ඒ වගේම ශයවනාගය, ඒ වගේම ප්‍රයෝජනවත් ජීවකාලය. මෙවැනි කාරණා සම්බන්ධයෙනුත් අපේ දරුවන්ට නිරවුල් අවබෝධයක් අවශ්‍යයි. ඒ නිසා සමන් මහත්මයා කොහොමද අපි මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන්නේ? අතන අවශේෂ අගය කියන කාරණය ඇත්තම සිසුන් පටලා නොගත යුතුයි. අර නැවත අය කරගත හැකි අගය කියන කාරණයත් එක්ක අවශේෂ අගයෙන් කියන්නේ වත්කමක ඵලදාය ජීව කාලය අවසානයේ විකුණා ලබාගත හැකි ශුද්ධ මුදල්. ඇත්තට මේක එක ආකාරයක ඇස්තමේන්තුවක්. අතන අවශේෂ අගය නිවැරදිම සිදු වෙ යුත්තේ වත්කමක ඵලදාය ජීව කාලය අවසානයේ. ඊළඟ කාරණය අපි තව නිර්වචනයක් සලකා බලුවොත් ප්‍රයෝජනවත් ජීව කාලය. ප්‍රයෝජනවත් ජීව කාලය කියලා අපි හඳුනගන්නේ වත්කමක් ඉතාම ඵලදායි සහ කාර්යක්ෂම ලෙස භාවිත කිරීමට අපේක්ෂිත කාලය හෝ යම් වත්කමකින් ලබා ගැනීමට අපේක්ෂිත නිමැවුම් ප්‍රමාණය. ඒ වගේම තව නිර්වචනයක් මෙහි දකිනවා අපි ෂෙය කළ හැකි යගේ අපි නැත්නම් ඩිප්‍රිසියබල් අමවුන්ට් කියන එක එය ගණනය කරන ලබන ඉතාම සරලයි. අතර මේ නිර්වචන අපි වැඩි කාලයක් යොමු කරන්න ඕනේ නැහැ. මේ සඳහා පිරිවැයෙන් වත්කමේ අවශේෂ අගය අඩු කළ පසු ලැබෙන අගය තමයි අපි කියන්නේ ෂෙය කළ හැකි අගය කියලා. අතන මෙහිදී අපි අර සිසුන් අවධානය යොමු කළ යුතු තව කාරණයක් තමයි අර ප්‍රයෝජනවත් ජීව කාලයේදී අපි සඳහන් කරන්නේ වත්කමක් කාර්යක්ෂම ලෙස භාවිත කිරීමට අපේක්ෂිත කාලය හෝ වත්කමකින් ලබා ගැනීම අපේක්ෂිත නිමැවුම් ප්‍රමාණය. අපි උදාහරණයක් ලෙස ගතහොත් අපි මෙහෙම කිව්වොත් අපි යන්ත්‍රයක් ලබා ගන්නවා. අපි හිතමු මේ යන්ත්‍රයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් ඒකක 10,000ක් පමණයි. එහෙනම් ප්‍රථම වසර තුල ඒකක 2,000ක් නිෂ්පාදනය කළොත් ඒ 10,000න් 2,000ක් එහෙම නැත්නම් අපි කියනවා 5න් එකක් වත්කමේ පිරිවැයෙන් 5න් එකක් ප්‍රථම වසරේ ෂේ ප්‍රමාණය ලෙස හඳුනා ගත යුතුයි. අනේ වැනි සරල උදාහරණයක් අපිට හඳුනා ගන්න පුළුවන් ඇත්තටම මේ නිෂ්පාදන ප්‍රමාණය මත ෂේ කිරීම කියන කාරණය සඳහා. මම ඒ ප්‍රමාණවත් ඉතාම සරල සංකල්පයක් අපි කාලය ඉතුරු කරගෙන අපි ඉතුරු දේවල් සාකච්ඡා කරමු. ඔව් දැන් මම කැමැති මේ සාකච්ඡාවේදී ඊළඟට අවධානය යොමු කරන්න මුදිත් මහත්මයාගේ දේපල පිරියත හා උපකරණ සම්බන්ධ පසුකාලීන දරනු ලබන පිරිවැය කියන මේත් එක්කම අදාළ වන තවත් වැදගත් සංකල්පයක් ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ. ඔව් ඇත්තට මෙතෙන්දී පැනනගෙන ගැටලුව තමයි දේපල පිරියත උපකරණය සම්බන්ධයෙන් පසුකාලීනව දරනු ලබන පිරිවැය අපි දේපල පිරියත උපකරණ
වලට පිරිවැය කොටසක් විදිහට එකතු කරනවාද එහෙම නැත්නම් ලාභලාභ ගිනුමට වියදමක් විදිහට හඳුනා ගැනීමක් කරනවාද කියන කාරණය. මෙතෙන්දී ශිෂ්‍යයන් විදිහට අපි විශේෂයෙන් දැනගත යුතුයි කුමන අවස්ථාවලදීද අපිට මේ වියදම මෙම වැය කළ මුදල වියදම නෙමේ මේ වැය කළ මුදල අපිට වත්කමේ පිරිවැයට එකතු කළ හැකි වෙන්නේ කියන කාරණය සම්බන්ධයෙන් ඔබට දැන් තිරය දිස්වනවා. විශේෂයෙන් වත්කමේ පිරිවැයට පසු කාලන දරන මුදල් අපිට වත්කමේ පිරිවැයට එකතු කිරීමේ හැකියාවක් තියෙන මෙන්න මේ කියන යම් කිසි කාරණයක් එහෙම නැත්නම් නිර්ණායකයක් තෘප්ත වෙනවා නම් පමණයි. මේ දරන ලද සම්පත් එහෙම නැත්නම් මේ දරන ලබන මුදල නිසා යම් කිසි වත්කමක පළදායි ජීව කාලය එහෙම නැත්නම් දේපල පිරිත උපකරණක පළදායි ජීවිත කාලය හෝ ධාරිතාවය වැඩි වෙනවා නම් ඒ වගේම කාර්යක්ෂමතාවය වැඩි වෙනවා නම් ඒ වගේම නිමැවුමේ ගුණාත්මක බාය වැඩි වෙනවා නම් ඒ වගේම මේ දරන ලබන වියදම නිසා මෙහෙයුම් පිරිවැය අඩුවීමක් සිද්ධ වෙනවා නම් මේ අදාළ මුදල් වියදම හෝ මේ අදාළ වියදම අපිට වත්කමේ පිරිවැයට එකතු කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව අනෙකුත් මෙවැනි ගුණාත්මක භාවයේ හෝ කාර්යක්ෂමතාවයේ හෝ ධාරිතාවයේ හෝ වැඩිවීමක් එහෙම නැත්නම් පළදායි ජීව කාලයේ වැඩිවීමක් සිදු නොවන අවස්ථාවලදී අපිට එය ලාභලාභ ගිනුමට වියදමක් විදියට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණ කිහිපයක් ඔබට දැන් තිරය දිස්වනවා. වත්කමක් අලුත් වැඩියා කිරීම තුලින් ඇත්තටම පළදායි ජීවිත කාලයේ වැඩිවීමක් හෝ ධාරිතාවයේ වැඩිවීමක් හෝ කාර්යක්ෂමතාවයේ වැඩිවීමක් මේ කියන කාරණාවල වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එනිසා අපි ඒක ලාභලාභ ගිනුමට වියදමක් විදියට හඳුනා ගැනීමක් කරනවා. වත්කම ගැන නව කොටසක් එකතු කිරීම තුලින් මේ කියන කාර්යක්ෂමතාවය හෝ නිමැවුමේ ගුණාත්මකතාවය කියන මේ කියන යම්කිසි එක් කාරණයක් හෝ කාරණා කිහිපයක් තෘප්ත වෙනවා නම් අපිට වත්කමේ පිරිවැයට එකතු කිරීමක් කරමේ හැකියාව තියෙනවා. ඉතාම පැහැදිලි අවසාන කාරණේත් වත්කමේ කාර්යක්ෂමතාවය ඉහළ ගියොත් අනිවාර්යෙන් අපිට එය පිරිවැයට වත්කමේ පිරිවැයට එකතු කිරීමක් කළ හැකි වෙනවා. ඔව් මම හිතනවා ඉතාම නිරවුල්ව අවබෝධ වෙන්නට ඇති අපේ දරුවන්ට මේ වත්කමක පසු කාලන දරන ලද පිරිවැයන් වත්කම් වලට අදාළව එකතු කරනවාද එහෙම නැත්නම් ලාභලාභ ගුරුමේ වියදමක් වශයෙන් සලකනවාද කියන එක සම්බන්ධ අදාළව නැ නිර්ණායකයන් මුදිත් මහත්මයා විසින් දැක්වන්න ලැබුවා. මම ඊළඟට කැමති අවධානය යොමු කරන්නට විශේෂයෙන් මේ ප්‍රත්‍යාගන්නයට අදාළව විවිධ අවස්ථාවලදී නැවත වත්කම් ආගන්නේ කිරීම සිදු කරන්නට පුළුවන් විවිධ හේතු නිසා ව්‍යාපාර විසින් එවැනි අවස්ථාවකදී ප්‍රත්‍යාගන ලාභ හෝ අලාභ උද්ගත වන්නට පුළුවන්. ඒ අවස්ථාවලදී අපේ ගිනුම් ගත කිරීම නැත්නම් ගිනුම් කරණයේදී අපි කොහොමද ඒ සම්බන්ධ අදාළ ගැළපීම් කරන්නේ කියන එක සම්බන්ධයෙන් කොහොමද සමන් මහත්මයා පැහැදිලි කරන්නේ? ඇත්තම අපි පෙරදී පැහැදිලි කළා වත්කම් මුල් වරට අගය කළ යුතු වන්නේ පිරිවැයටේ කියන කාරණේ. ඉතින් එහිදී අපි දන්නවා ඓතිහාසික පිරිවැය කියන සංකල්පයට අපි අනුකූල වෙමින් තමයි ඒ නිගමනයට එළඹුණේ. ඉතින් නමුත් ගැටලුව මතුවෙන්නේ ඇත්තම අපි හිතමු අපි ව්‍යාපාරයක් ආරම්භ කළා වසර 2000 දී. දැන් වසර 2014 වෙනකොටත් අපි අපේ වත්කම් පෙන්වනු ලබන්නේ අර ගත් මිලටම නම් ඇත්තම අපි අර ගුණාත්මක ලක්ෂණයක යම් ආකාරයේ ගැටලුවක් මතුවෙනවා අර අදාළ බව කියන කාරණේ. ඉතින් අපි 2000 අගයන් වලට තවමත් අපේ මූල්‍ය ප්‍රකාශ පෙන්වුම් කරනවා නම් ඇතම ව්‍යාපාරයේ විසින් ඉදිරිපත් කරන ලබන තොරතුරුවල අදාළභාවය පිළිබඳ ගැටලුවක් මතුවෙන්න පුළුවන්. මෙන්න මේ අදාළභාව රඳවා ගැනීම සඳහා අපි ගන්න එක විකල්පයක් විදිහට තමයි මෙන්න මේ වත්කම් ප්‍රත්‍යාගන්නේ අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ප්‍රත්‍යාගන්නේ රීවැලියුේෂන් කියන එකෙන් අදහස් වෙන්නේ වත්කම් නැවත අගය කරනවාය කියන කාරණේ. නැවත මේ වත්කම් අගය කරනවා. ඉතින් ඇත්තටම අපි වත්කම් අගය කරද්දී අපේ ශිෂ්‍යයන් දන්නවා අපි සලකා බලන ලබන්නේ වත්කමක ධාරණගේ මම හිතන්නේ මුදිත් මහත්මයා පැහැදිලි කළා ධාරණගේ ධාරණගේ අපි සංසන්දනය කරනවා වර්තමාන වෙළඳපළ අගේ එහෙම නැත්නම් අපි නම් මේ ප්‍රත්‍යාගන්න අගේ සමග යම් අවස්ථාවකදී වත්කමක ධාරණගේට වඩා ප්‍රත්‍යාගන්න අගේ වැඩි නම් අපි එහිදී හඳුන ගන්නවා ප්‍රත්‍යාගන්න ලාභයක් විදියට. ඔබට දැන් තිරේ දකින්න පුළුවන් මේ සඳහා වෙන උදාහරණයක් වත්කමේ ශුද්ධාගයේ ඉහළ යනවා නම් එහෙම නැත්නම් කියනවා මේ ධාරණගේ ප්‍රත්‍යාගන්නේ අගයට වඩා අඩු වෙන අවස්ථාවක් නැත්නම් ප්‍රත්‍යාගන්නාගේ වැඩි ධාරණගේට වඩා වෙන අවස්ථාවකදී අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රත්‍යාගන සංචිත මේ ඇත්තටම අපි ස්කන්ධය වෙනස් වීම ප්‍රකාශයේ සංචිත ප්‍රත්‍යාගන සංචිතයක් විදිහට වෙනම හඳුනා ගත යුතුයි. ඒ වගේම යම් අවස්ථාවකදී ප්‍රත්‍යාගන්න අගයට වඩා ධාරණ අගේ වැඩි වෙනවා නම් අපි හිතමු ප්‍රත්‍යාගන්නේ කරන රුපියල් 1100කට හැබැයි එහි ධාරණගේ කියන්නේ පිරිවැයෙන් සමුජිතශය අඩු කලින් පස්සු ලැබෙන අගේ තියෙන්නේ 1300ක් විදියට. එහෙනම් ඒ අවස්ථාවේදී අපිට හඳුන ගන්න පුළුවන් ප්‍රත්‍යාගන අලාභයක්. ඉතින් අපි දැනගත යුතු කාරණේ තමයි ප්‍රත්‍යාගන අලාභයක් නම් එය ලාභලාභ ගිනුමට වියදමක් සේ හඳුනාගත යුතුයි කියන කාරණේ. ඉතින් මෙහිදී අපේ ශිෂ්‍යයන් අවසන් වශයෙන් දැනගත යුතු කාරණේ තමයි ප්‍රත්‍යාගන ලාභයක් නම් අපි ප්‍රත්‍යාගන සංචිත ගිනුමට බැර කළ යුතුයි. ප්‍රත්‍යාගන අලාභයක් නම් ලාභලාභ ගිනුමට හරකිලීමක් කළ යුතුයි.
නමුත් හුඟක් වෙලාවට ඇත්තටම අපි ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරේ පවතින ගැටලුවක් තමයි මේ ප්‍රත්‍යාගන්නේ කරන ලබන වත්කමක් යලි අවස්ථාවකදී නැවත ප්‍රත්‍යාගන්නේ කරද්දී මොනවද කළ යුතු ගැළපීම් කියන කාරණේ. ඉතින් එහිදී අපි ඇත්තටම කියනවා මේ දෙවනවර ප්‍රත්‍යාගන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් ඔබ දැන් තිරේ දකින්න පරිදි වළන්න පළමිනවර ප්‍රත්‍යාගන්නේදී අලාභයක් තිබී දෙවනවර ලාභයක් පවතින අවස්ථාවක් වෙන්නත් පුළුවන්. මෙතන පළවෙනිවර ප්‍රත්‍යාගන්නේදී ලාභයක් පැවත දෙවෙනිවර අලාභයක් ඇති අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ අවස්ථා දෙකේදීම ගිනුම්කරණය කළ යුතු ආකාරය පිළිබඳ න්‍යාය අතරම ඔබ මේ තිරේ දකිනවා. නමුත් අපි උදාහරණයක් එකම මම හිතන්නේ පැහැදිලි කළොත් අපිට කාලයේ යම් ආකාරයකින් පරිමහ ගන්න හැකියාවක් ලැබෙයි. එහෙනම් අපි මේ උදාහරණය දිහා අවධානය යොමු කළොත් මේ 2013 වසරේදී අපි වත්කම ප්‍රත්‍යාගන්නේ කරලා තියෙනවා. එහි පිරිවැය 1000යි. ඒ ප්‍රත්‍යාගන්නේ කරන ලබන දිනට සමුචිත ඡේද තමයි ඔබ මේ බැරපැත්තේ දකින්නේ 200ක් විදිහට. ඒ අනුව අපිට ධාරණගේ හඳුන ගන්න පුළුවන් 1000 හරින 200 800ක් තමයි ධාරණගේ. මේ වත්කම් ප්‍රත්‍යාගන්නේ කරලා තියෙනවා 950කට. ඒ නිසා ඇත්තම ඔබට දකින්න පුළුවන් ප්‍රත්‍යාගන්න ලාභයක් මේ කොටුව තුල 150ක ඇති වෙලා තියෙනවා. ඉතින් මේ වත්කම් ප්‍රථම වර ප්‍රත්‍යාගන්නේ කළා නම් මේ 150ේ ලාභය අපි හඳුනාගත යුතු වන්නේ ප්‍රත්‍යාගන්න සංචිතයක් විදිහට. එනං වත්කම් ගිනුම හර ප්‍රත්‍යාගන්න සංචිත ගිනුම බැර. ඉතින් තවදුරටත් අපි තව තොරතුරක් මේට එකතු කළොත් බලන්න ඇත්තට මේ වත්කම 2011 දී කලින් ප්‍රත්‍යාගන්නේ කරලා තියෙනවා. ඒ අනුව 2011 දී කලින් ප්‍රත්‍යාගන්නේ කිරීමෙන් ලක්ෂයක ලාභයක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ දෙවනවර මේ අපි 2013 ප්‍රත්‍යාගන්නේ කිරීමෙන් 150,000ක ලාභයක් ලැබිලා තියෙනවා. මේ අවස්ථාවේදී අපි කොහොමද දිත්ත සරණ නැත්නම් ගිනුම් කරණය කළ යුතුයි කළ යුත්තේ කියන කාරණය මෙහිදී අපි හඳුනාගත යුතු වන්නේ. ඉතින් මම ඔබට තීරය දකින්න පුළුවන් කෙසේ හෝ මේ 150,000ක නැත්නම් 150,000 වලින් නම් වත්කම් ගිනුම හරවිය ඇති ආකාරය ඔබට දකින්න පුළුවන්. ඒ වත්කම් ගිනුම හරවිය ඇති ආකාරය බැර කළ යුතු වන්නේ සම්පූර්ණ ප්‍රමාණයෙන් ප්‍රත්‍යාගන්න සංචිතයට නෙවෙයි, කලින් අලාභයක් තිබුණ නිසා ඒ අලාභය දැන්ටම 2011 දී ලාභ ගිනුමට හර කරන්න ඇති ඒ ප්‍රමාණය දක්වා වර්තමාන වසරේ ලාභයට බැර කර ඉතිරි ප්‍රමාණය පමණක් ප්‍රත්‍යාගන්න සංචිත ගිනුමට බැර කළ යුතුයි. ඒ අනුව අපිට දකින්න පුළුවන් දිත්ත සරහන වත්කම් ගිනුම හර 150,000 සම්පූර්ණ ලාභය වර්තමාන වසරේ ලාභ ගිනුමට බැර කළ යුතුයි. වර්තමාන වසරේ ලාභ ගිනුමට බැර කළ යුතුයි ලක්ෂයක්. ඒ අර පෙර ප්‍රත්‍යාගන්න අලාභයක් ලෙස හඳුනාගත් ප්‍රමාණය දක්වා සහ ඉතිරිය අපි ප්‍රත්‍යාගන්න සංචිත ගිනුමට බැර කිරීමක් කරන්න ඕනේ. ඒ වගේම තවත් උදාහරණයක් අපි බැලුවොත් අතන මේ 2013 වත්කම ප්‍රත්‍යාගන්නේ කරලා අලාභයක් ලැබිලා තියෙන අවස්ථාවක්. ඔබට දකින්න පුළුවන් මේ සුදු පාට කොටුව තුල තියෙන ප්‍රත්‍යාගන්න අලාභයක් 350ක. ඒ කියන්නේ වත්කමේ පිරිවැය ලක්ෂයයි, එදිනට ෂේවෙන් කිරීම ප්‍රමාණය 200යි. ඒ ප්‍රත්‍යාගන්නේ කරලා තියෙන්නේ 450,000ක. මේ දහස් වලින් සංඛ්‍යා දක්වලා තියෙන්නේ. අතන 450ක් කියලා ගත්තොත් අන්න ප්‍රත්‍යාගන්න අලාභයක් අපිට දකින්න පුළුවන් 350,000ක. මේ අලාභයේ ප්‍රථම වට ප්‍රත්‍යාගන්නේ කරන ලද වත්කමක නම් අපි ශුද්ධ අලාභයේ සම්පූර්ණයෙන්ම 350ම අපිට ලාභ ගිනුමට වියදමක්සේ හඳුනා ගන්න පුළුවන්. නමුත් ගැටලුව මතුවෙන්නේ ඔබ දැන් තීරය දකිනවා ප්‍රත්‍යාගන්න ලාභයක් පැවතිලා තියෙනවා 2011 දී රුපියල් ලක්ෂ 2ක. දැන් 2013 දී අපිට අලාභයක් ඇවිල්ලා තියෙනවා ලක්ෂ 3000 මාර්ගයෙන් නැත්නම් 350ක් වශයෙන් දක්වලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අර 2011 ප්‍රත්‍යාගන්න ලාභය අනිවාර්යයෙන්ම අපි දන්නවා ලාභයක් නම් සංචිත ගිනුමට බැර වෙන්නේ. එහෙනම් ඒ ලාභය දැන්ටම සංචිත ගිනුමේ බැර කරලා ඇති. එනං ඒ ප්‍රමාණය දක්වා සංචිත ගිනුමෙන් කපාහැර ඉතිරිය ප්‍රමාණක් වර්තමාන වසරේ අලාභයක් විදිහට හඳුනා ගැනීම තමයි ගිනුම් කරන ප්‍රමිතංක 16 නිර්දේශ කරනු ලබන්නේ. දැන් ඔබට දකින්න පුළුවන් බලන්න ප්‍රත්‍යාගන්න සංචිත ගිනුමට හර කරලා තියෙනවා ලක්ෂ 2ක්. මොකද 2011 ප්‍රත්‍යාගන්නේ තුලින් ලක්ෂ 2ක ලාභයක් ලැබිලා අපි දන්නවා එහෙමනම් ඒ ලාභය ප්‍රත්‍යාගන්න සංචිත ගිනුමේ බැරපැත්තේ තියෙනවා. එනං ඒ ප්‍රමාණය දක්වා 2013 දී ප්‍රත්‍යාගන්න සංචිත හර කරනවා අපි ලක්ෂ 2ක්. නැත්නම් අපි 200ක් කියලා දහස් වලින් දක්වලා තියෙනවා. ලාභ ගිනුමට හර කරන්නේ ඉතිරි ප්‍රමාණය පමණයි වියදමක් ලෙස. 350,000ම වියදමක් ලෙස අපි හඳුනා ගන්නේ නැහැ. අන වත්කම් ගිනුම බැර වෙලා තියෙනවා අර අලාභයේ සම්පූර්ණ ප්‍රමාණයම 350,000ක් ලෙස. මම හිතන්නේ මේ තුලින් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවබෝධ වෙන්නේ නැති වත්කමක් පළමුවරට ප්‍රත්‍යාගන්නේ කරද්දී කොහොමද ගිනුම්ගත කළ යුත්තේ සහ දෙවනවරට ප්‍රත්‍යාගන්නේ කරද්දී කොහොමද ගිනුම්ගත කළ යුත්තේ කියන කාරණය පිළිබඳව. ඔව් මම හිතනවා ඉතාම හොඳ අවබෝධයක් අපේ දරුවන්ට ලැබෙන්න ඇති සංඛ්‍යාත්මකව ඒ පැහැදිලි කිරීම කරනු ලැබුවා. මම ඊළඟට කැමති අපිට තව සුළු වේලාවක් තිබෙනවා
ඒ උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා මම කැමැති මේ ප්‍රයෝජනවත් ජීව කාලය කියලා අපි කතාව කරා ඉස්සෙල්ලා වත්කමක ප්‍රයෝජනවත් ජීව කාලය කියන එක අපි දන්නවා වත්කමක් මිලදී ගන්න අවස්ථාවේ තමයි වත්කමක ප්‍රයෝජනවත් ජීව කාලය ගැන අපි ඇස්ටිමේන්තු කරන්නේ නමුත් කාලයක් යනකොට මේ ප්‍රයෝජනවත් ජීව කාලය අපිට තහවුරු වෙන්නට පුළුවන් මෙය යම් ආකාරයකට වෙනස් කළ යුතුයි කියලා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවකදී වත්කමක ජීව කාලය සමාලෝචනය කරන අවස්ථාවකදී ඒහා සම්බන්ධව අපි කොහොමද ගිනුම් කරන්නේදී කටයුතු කරන්න කියන එක පිළිබඳව මුදිත් මහත්මාගේ අවධානය යොමු කරන්න මම කැමතියි. ඔව් අපි දැන් සාකච්ඡා කළ පරිදි ඇත්තටම අපි දන්නවා ප්‍රයෝජනවත් ජීව කාලය ම නැත්නම් ඵලදායි ජීව කාලය කියන්නේ අපි ගිනුම් කරන ඇස්තමේන්තුවක්. මේ ඇස්තමේන්තුවක වෙනස් වීම තුළ කොහොමද අපි ගිනුම් ගත කිරීම කරන්නේ, ෂේවීම් ගණනය කරන්නේ කොහොමද කියන කාරණේ අපි කාලයත් එක්ක උදාහරණයකින් අපි සාකච්ඡා කළොත් ඔබට දැන් තිරයේ දිස්සනවා එක් සමාගම 2008 331 දින යන්ත්‍රයක් අරගෙන තියෙන රුපියල් 8 ලක්ෂයට ඒ වගේ මෙහි ඵලදායි ජීව කාලයේ වසර 8ක් 2013 331 දින මේ අදාළ වත්කමට 120,000ක් දරමින් නවීකරණය කරලා තියෙනවා. එම නිසාම ඵලදායි ජීව කාලය තවත් වසර 3කින් වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ වගේ උදාහරණයක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී ඇස්තමේන්තුගත ඵලදායි ජීව කාලය වෙනස් වෙලා තියෙනවා. එතකොට අපි කොහොමද ෂේ වර්ෂයට අදාළ ෂේවීම ගණනය කරන්නේ, අදාළ ගිනුම් ගත කිරීම කොහොමද කරන්නේ කියලා බැලුවොත් අපි මුලින්ම කළ යුතු වෙන්නේ මේ අපේ ගිනුම් වර්ෂය තුළට එහෙම නැත්නම් ගිනුම් වර්ෂයට අදාළ වෙන ශුද්ධ අගය අපි හොයාගැනීමක් කරන්න ඕනේ. මෙතෙන්දී අපි වර්ෂ 5ක් මේ දක්වා අපි මේ වත්කම ප්‍රයෝජන අරන් තියෙනවා. වාර්ෂික ෂේවීම සරල මාර්ගයට අපි ගත්තොත් වර්ෂයකට රුපියල් 100,000ක් වෙනවා අපේ ඵලදායි ජීව කාලය සහ වත්කම පිරිවැය අනුව අපි ගණනය කිරීමක් කළොත් ඒ අනුව වර්ෂ 5ට 105,000ක්, ඒ අනුව අපේ වත්කමේ 2013 331 දිනට අදාළ වත්කමේ ශුද්ධාගය අපිට ලැබෙනවා 103,000ක් විදිහට. ඒ වගේම ඵලදායි ජීව කාලය තවත් වසර 3කින් දීර්ඝ වෙනවා. එනිසා දැනට වසර 3ක් පාවිච්චි කිරීමට අපිට නියමිතව තියෙනවා සහ තවත් වසර 3ක් ඉදිරියට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව අපිට ඵලදායි ජීව කාලය වසර 6ක් විදිහට ගණනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව වත්කමේ නවාගය අපිට හඳුනා ගන්න පුළුවන්. ශුද්ධාගය 103,000ක් තියෙනවා. ඒ වගේම අපි පසුකාලීන පිරිවැයක් දරුවා ඒ 120,000ක්, ඒ අනුව අපිට 420,000ක් විදිහට අපේ වත්කමේ පිරිවැය හඳුනා ගැනීමක් කරන්න පුළුවන්. එවගේම ඵලදායි ජීව කාලයේ වර්ෂ 6ක් වෙනවා. ඒ අනුව වාර්ෂික ෂේවීම අපිට හඳුනා ගැනීමක් කරන්න පුළුවන් 420,000 6ෙන් බෙදලා ඵලදායි ජීව කාලය පුරා ඒ අනුව අපිට වාර්ෂික ෂේවීම හඳුනා ගැනීමක් කරන්න පුළුවන් රුපියල් 70,000ක් විදිහට. මෙන්න මේ ආකාරයෙන් අපිට ප්‍රයෝජනවත් ජීව කාලයේ ඇස්තමේන්තු වෙනස් වීමක් තුළ ෂේවීම ගණනය කිරීමක් කරන්න පුළුවන්. මේක අපේ ගිනුම් වලිනුත් පෙන්නුම් කිරීමක් කරන්න පුළුවන්. ඒත් එක්කම මෙහි එන තවත් කාරණයක් තමයි අපේ ෂය ගණනය කිරීමේ ක්‍රමය වෙනස් කිරීමක් තුළ අපිට කොහොමද ගිනුම් ගත කිරීම කරන කියන කාරණය. අපි බැලුවොත් ඔබට දැන් තිරයේ දිස්වන උදාහරණයක් අපේ කාලයත් එක්ක අපි ඉක්මනින් අපි ඒ උදාහරණය වෙත ගියොත් එක් සමාගම රුපියල් 200,000ක් පිරිය වූ යන්ත්‍රය 10% බැගින් හීනවන ශේෂ ක්‍රමයට ෂෙයාර් කරනවා. ඒ වගේම වර්ෂ 2කට පසු ඉතිරි කාලයේ සරල මාර්ග ක්‍රමයට ෂෙයාර් කිරීමට තීරණය කරන අවස්ථාවක්. අර පෙර පරිදිම අපිට පුළුවන් යන්ත්‍රයේ ශුද්ධාගය ගණනය කිරීමක් කරන්න. ඒ ශුද්ධාගය ගණනය කිරීමෙන් පසුව ඒ ශුද්ධාගය ඵලදායි ජීව කාලය පුරා බෙදීමක් කරන්න පුළුවන්. යනුව යන්ත්‍රයේ පිරිවැය 200,000ක් වෙනවා. ඒ වගේම වර්ෂ 2ක් ෂෙයාර් කරපුවාම අපිට ශුද්ධාගය ලැබෙනවා 162,000ක් විදියට. ඒ වගේම අපිට අනාගත වාර්ෂිකව ෂෙයාර් කරන්න පුළුවන් තවත් වසර 8ක්. ඒ අනුව අපිට ඵලදායි ජීව කාලය පුරා ඉතිරි ඵලදායි ජීව කාලය පුරා ෂෙයාර් කිරීම තුළින් අපිට වාර්ෂික ෂෙයීම 22,250ක් විදියට හඳුනා ගැනීමක් කරන්න පුළුවන්. ඔව් මම හිතනවා ෂෙයාර් ක්‍රමය සමාලෝචනයත් ඒ වගේම වත්කමක ජීව කාලය සමාලෝචනයත් ඉතා හොඳින් පැහැදිලි කරනු ලැබුවා උදාහරණ සහිතව. ඉතින් අපිට අපි සඳහා වෙන් වෙලා තිබෙන කාලය මෙපමණයි. එනිසා අපේ දරුවන්ට මතක් කරන්නට කැමැති නැවතත් අපි වෙනදා මෙන්ම ඔබගේ මේ සාකච්ඡාව තුළින් මතුවන්නා වූ යම්කිසි ගැටලුවක් තිබේ නම් හෝ ඔබගේ පන්ති කාමර තුළ ඇතිවන්නා වූ යම්කිසි ගැටලුවක් තිබේ නම් මේ විෂයට අදාළව අප වෙත ඉදිරිපත් කරන්න තක්ෂිලාව ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල කියන ලිපිණයට අපි නිරන්තරයෙන්ම සූදානමින් ඉන්නවා ඔබගේ ගැටලු සඳහා විසඳුම් ලබා දෙන්නට, අදාළ පිළිතුරු ලබා දෙන්නට. එමනම් අපි නැවතත් මෙවන්ව වැඩසටහනකින් හමු වෙනතුරු අපි සමුගන්නවා. ආයුබෝවන්.